ශ්‍රීලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල් සමාගමක් පිහිටුවා අධික පොලියක් ලබා දෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගේ රුපියල් කෝටි 162ක මුදල් තැන්පතු ගැනීම ඒවා නැවත ලබා නොදීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නඩුවකට පැටළුණු ප්‍රකට ඉංග්‍රීසි දේශක සක්විති රණසිංහ ඒ සම්බන්ධ නඩුව ඊයේ මහාධිකරණයේදී විභාග වූ අවස්ථාවේදී තම වැරදුකරු බව ඔහු විසින් පිළිගත් අතර ඒ නිසා ඔහුට වසර 22ක බරපතල වැඩ සහිත දඬුවම් නියම කළ නමුත් අධිකරණයේ ඒ වසර 5කට අත්හිටුව නැලදී එම නියෝගය අනුව ඔහු සිරගත කිරීමක් සිදු නොකරන අතර අතන කාලය තුළ ඔහු එවැනි වරදක් සිදු කළහොත් පමණක් සිර දඬුවම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි යනුව ඔහුට ඊයේ ගෙවන්නට සිදු වූයේ අධිචෝදනා 11ට වෙන්වෙන්ම රුපියල් 25000 බැගින් රුපියල් 275000ක මුදලක දඩයක් පමණයි මෙම වරද සම්බන්ධයෙන් වසර 9කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි ඔහු 2019 වර්ෂයේ අපමත නිදහස් වූ නමුත් නඩුව දිගටම ක්‍රියාත්මක වුණා ඔහු කියා තිබුණේ තමන්ට එම විශාල මුදල පියවීමට හැකියාවක් නැති බවයි මුදල් තැන්පත් කරුවන් නීත්‍යානුකූල නොවන ගණතනක කොටස් කරුවන් වූ නිසා රජයේ එම පාඩුව පියවීමට ඉදිරිපත් වූයේ නැහැ ඊ 275000ක දඩ මුදල නොගවන්නේ නම් අමතරව මාස 6 බැගින් වූ ලිහිල් සිර දඬුවම් ලබා දීමට නියෝග කර තිබුණත් ඔහු එම මුදල පහසුවෙන් ගෙවා දැමුවා වංචාවට ආධාර අනුපල දීමේ චෝදනා යටතේ වරද පිළිගත් දෙවන විත්තිකාරිය වන ඔහුගේ හිටපු බිරිඳට වසර 2ක සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා එය වසර 5කට අත්හිටුවා රුපියල් 25000ක දඩයක් ලැබීමටත් නියෝග කරනු ලැබුවා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබුවා යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව video බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.